කුසල් වලින් පිරිපුන් පුණ්‍යවන්ත දරුවේ කුසල ශක්තියෙන් හීන පින්වන්ත නොවූ දෙමාපියන්ට දාව ඉපදුනහොත් එය එම දරුවාගේ කුසල ශක්තිය මතු කර ගැනීමට හැකියාවක් නැතුව යනවා නේද ස්වාමින් වහන්සේ? නෑ මෙහෙමයි නෝනා. දැන් සමහර කෙනෙක් ඉන්නවා. එයා අම්මා තාත්තාට දැඩි විදියට පීඩා කරනවා. එහෙම සමහර දරුවෝ ඉන්නවා. දෙමාපියන්ට අප්‍රමාණ පීඩා කරනවා. නමුත් එයා සමාජයේ ඉන්න හොඳ දානපතියෙක්. හැමෝම පිළිගන්න, හැමෝම නායකත්වය දෙන, හැමෝම මහා දානපතියෙක් නෝනා. ඉතින් එවැනි ජීවිත ගත කරලා එයා මැරෙන වෙලාවේ කළා වූ පිනක් සිහිපත් කළ මිනිසෙක් වෙන්න පුළුවන්. ඒ මිනිසෙක් වෙද්දී නෝනා දෙමාපියන්ට පීඩා කිරීම නිසා එයා අනිවාර්යයෙන්ම දුප්පත් දෙමාපියන්ට දාව උප්පත්තිය ලබන්න පුළුවන්. එතනින් එයා ළමා කාලේ පීඩාවටපත් වෙලා වැඩිවියටපත් වෙද්දී එයා මොකක් හෝ ශේෂ්ත්‍රයකින් දියුණු වෙලා අර දාණයට අදාළ විපාකයන් සකස් කරගන්න පුළුවන්. ඒ නිසා මොනවා හරි වෙලා නෝනා විපාකයක් අපි කරා වූ කුසලයක් හෝ අකුසලයක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම විපාකයේ වෙනස සකස් වෙනවා නෝ. දැන් මෙතන අම්මයි තාත්තයි දරුවෙක් ඉන්නවා. මෙතෙන්ට බල්ලෙක් එනවා. අම්මා කියනවා පුතේ ඔය බල්ලට ගහලා එලවන්න කියලා. දරුවා බල්ලට ගහලා එනවා. දරුවට මුකුත් තේරුමන්නේ නැහැ. බල්ලා කකුලක් කඩාගෙන ලේ පෙරාගෙන දුවනවා. එතකොට ඊළඟ ජීවිතේ විපාක දොන්නොත් අර දරුවාම තේරෙනවා අර අම්මාටම අර දරුවා අංග විකල දරුවෙක් වෙලා හෝ මොකක් කරු හේතුවක් නිසා උපත්යේ සකස් කරගන්නවා. අර අංග විකල භාවය නිසා දරුවා දුක් විඳිනවා, අම්මා දුකටපත් වෙනවා. තේරෙනවා. ඒ නිසා අපි දකින්න අංග විකල දරුවෙක් අම්මා කෙනෙකුට ඉන්නවා කියලා ඒ දරුවාගේ අකුසල් විපාකයක් විතරක් නෙමෙයි. අම්මා තාත්තාගේ අකුසල් විපාකය. මොකද පෙර ජීවිතේ අර ආකාරයේ එකට එකතු වෙලා කරා වූ අකුසල්. ඒ අකුසල් වෙනකොට දෙගොල්ලම එකට එකතු වෙලා තමයි ඒකේ විපාකය සකස් වෙන්නේ.